අපි බොහෝ දෙනෙක් වර්තමාන පරම්පරාවේ වේවා ඊට කලින් පරම්පරාවේ වේවා බොහෝ දෙනෙක් දන්න ඒ වගේම දන්න සමහරු නොදන්නවා වගේ ඉන්න පුද්ගලයෙක් තමයි හේමන්තගේ තාත්තා. හේමන්තගේ තාත්තා යූඩී පෙරේරා ලංකාවේ හිටපු ඉතාම සුවිශේෂී ගීත රචකයෙක් වගේම සංගීතඥයෙක්. අපි තාත්තා ගැනත් පොඩ්ඩක් කතා කරමු. ඔව් යූඩී පෙරේරා මාස්ටර් කියනවා ගෞස් මාස්ටර් එක්ක ඒ නන්දකෙකට යනවා. අපි යම් කිසි දෙයක සංක්ෂිප්ත විදියට කතා කරනවා නම් පානදුරේ මාළමුල්ලේ ඉපදිලා තියෙන තාත්තා සංගීතය වෙනමම හදාරපු කෙනෙක් නෙමෙයි. කුඩා කාලේ ඉඳන් සංගීතයට ලැබියාවක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ඒ වගේ කැරොල් ඒ වගේ දේවල් ගමේ පානදුරේ ඒ දේවල් සංවිධානය කරමින් ඒවට සංගීතය සපයමින් ඔය මගුල් ගෙවල් වල තියෙන බජව් ඒ කාලේ තියෙනවානේ ඒ වගේ දේවල් කරමින් ඉන්නකොට පාසලේ ශිෂ්‍ය ගුරුවරයෙක් හිටියා. ශිෂ්‍ය ගුරුවරු කියලා හිටියනේ ඒ කාලේ පන්තියේ පාස් වුණන් පස්සේ උගන්වන්න දානවා ඒ පොඩි පන්තිවලට. එහෙම ඉන්නකොට යාව ඒ මගුල් ගෙදරකදී යාව හඳුනාගෙන ගුරු විද්‍යාලයේ ඒ කාලේ ඔබතුමා ඉගෙන ගත්ත රොයල් කොලෙජ් එකේ එහා පැත්තේ තර්ස්ටන් එකේ මම හිතන්නේ තර්ස්ටන් එකේ තිබුණේ මේ ගුරු විද්‍යාලයේ එක පරිසරයක තිබුණ ගුරු විද්‍යාලයේ ට්‍රේනින් කොලෙජ් තිබුණේ එතන සුද්දංගේ කාලේනේ. එතකොට මේ මේ ඒ ආපු අමුත්ත අහලා තිනවා මේ තරු මීලන්දාරියා හොඳට සංගීතය කරනවා මේ මොකද්ද කරන රැකියාව. එතකොට කියලා තියෙනවා මේම ශිෂ්‍ය ගුරු ට්‍රේනින් උනේ නැද්ද කියලා අහුවාම නෑ මේ ඉල්ලුවා ගිය පාර අහුනේ නෑ කිව්වා. ඉල්ලනවාක බලන්න කියලා. එතකොට ඒක යටතේ ඒ යට ඇතිනේ යම් කිසි මේ දක්ෂතාවය හඳුනා ගැනීමේ ලක්ෂණයක්. කොහොම හරි මේ ට්‍රේනින් කොලෙජ් එකට ගියා. තමන්ගේ කණ්ඩායමට වඩා අවුරුදු 10ක් විතර වැඩිම තාත්තා එතකොට. ඒ මොකද ඒ වෙනකොටත් අර ගුරු පදවිය ඒව කරගෙන හිටියා. කොහොම හරි එතන පුහුණුව ලබන කාලේ ඊට දිංග කලින් ඉඳන් පටන් අරගෙන අපේ බටු ගෙදර පරම්පරාව කියලා තියෙන්නේ කවියෝ උපනන්ද ඒ වගේ කණ්ඩායම මේ අපේ හඳපාන් ගොඩේ පැත්තේ ඒ අගලේ තාත්තා බෝධිපාල මාස්ටර් කියලා කියන්නේ මේ එතුමා තමයි ඒ කාලේ හිටපු ගීත රචකයෙක් ප්‍රධාන ගීත රචකයෙක් කොලම්බියා තැටි සමාගමට. මම හිතන්නේ පොරොලිස් ප්‍රනන්දු කියලා තිබුණා කම්පැනියක් ඒකෙන් තමයි ගැහුවේ මේ රෙකෝඩ් LP රෙකෝඩ් කියලා කියන්නේ තැටි. එතුමා ගාව මෙයා ගෝලයා වගේ ගීත ලියන්න ඒවා දක්ෂතාවය තිබිලා තියෙනවා සහජයෙන්ම. අවාසනාවකට අර මහත්මයා බෝධිපාල මහත්මයා මේ අභා ප්‍රාප්ත වෙනවා. ඊට පස්සේ තාත්තට සිද්ධ වෙනවා කොලම්බියා තරි සමාගමේ නිත්‍ය ගීත රචකයා බවට පත් වෙන. ගෞස් මාස්ටර් තමයි නිත්‍ය සංගීත අධ්‍යක්ෂක. ඔය කාලෙම සමාන්තරව රූපසිංහ මාස්ටර්ලා මේ MK වින්සන්ලා ඒ වගේ අයත් කණ්ඩායමක් හිටියා. හැබැයි ඒගොල්ලෝ ගියේ මම හිතන හැටියට HMV කියලා තිබුණා තැටි. අර ග්‍රැමෆෝනියයි බල්ලයි ඉන්නේ ඒකේ. එතකොට මේ දෙක අතරේ යම් කිසි තරඟයකුත් තියෙනවා. හැබැයි ඒ අතර වාරේ තාත්තා එතකොට මේ ගුරු වෘත්තියේ පුහුණුව ලබන අතරේ අර ගීත රචනය කරනවා. දැන් ඒ කාලේ ඒ ගුරු විද්‍යාලයේ ඉන්නකොටත් එතුමා සාමාන්‍ය ප්‍රකට ගීත රචකයෙක්. ඔය කාලේ තමයි මොහිදීන් බෙග් වගේ අයව ඒගොල්ලෝ එකතු වෙලා දැන් මේ කණ්ඩායම එකතු වෙලා ගෞස් මාස්ටර්ත් එක්ක එකතු වෙලා අලුත් අලුත් ගායක ගායිකාව විශාල ප්‍රමාණයක් ඔය මේ ඒගොල්ලෝ පුහුණු කරමින් බඳවාගෙන හිටියා. මේ මීගමුවේම මේ හා පැත්තේ ඉන්න තවමත් ඉන්නවා ග්‍රේටා ජනරි ද සිල්වා අපිට දැනට ඉතුරු වෙලා ඉන්න පැරණිම ගායිකාව. මම ගියා ළඟදී මේ මුණගැහෙන්න. තවමත් මතකයි මගේ තාත්තාව මේ ඇය කියනවා මේ මගේ මාස්ටර් කියලා කියන්නේ. ඒ මොකද එයා අවුරුදු 15ක ගෑනු ළමයෙක්ලු ඒ තාත්තලා පුහුණු කරලා ගන්නකොට මේ පල්ලියේ සින්දු කියනවා හොඳට සින්දු කියන නිසා තමයි අරගෙන තියෙන්නේ. මුනි නන්දන සිරිපාද වන්දින් කිව්වහම ග්‍රේටා ජනත් ගැන නිකම්ම මතක් වෙනවා. කරුණාමෝදේ කිව්වහම මොහිදීන් බෙග්ව මතක් වෙනවා. නිල්ලහස්තලේ කිව්වහම මුළු ලංකාවේම ළමයි දන්නවා ඒ ගීත. ඉතින් මේවා මගේ පියා ලියපු නාමෙ නොදිරනා. එතකොට රාජ සම්බව හිසදී දුගියාට. ඉතින් ඒ කාලේ බෞද්ධ සංස්කෘතිය සහ ජාතිකත්වය රුයින් සුරම් ගුණෙන් උතුම් සෝමාදේවි ඒ වගේ ගීත
ඒ මං හිතන නිදහස ලැබෙන ලැබෙන්න වමනාව තිබිච්ච කාලේ ඒ හැඟීමුත් තිබුණා මිනිසුන්ගේ ග්‍රැමෆෝන් තැටි ඉතරයි තිබුණේ මිනිස්සු අතරට යන්න. ඉතින් ඒක ඒ දෙකේ සම්බන්ධයත් එක්ක බොහෝ ගීත එකතු කරන්න ලැබුණා අපේ ඉතිහාසයට. අදටත් ඉතින් සාමාන්‍යයෙන් වෙසක් දවසකට හරි ඒ වගේ බෞද්ධ වැඩසටහන් වලදී මේ පැරණි ගීත එළියට එනවා. මම දන්න තරමින් එතුමා තමයි වැඩියෙන්ම වගේ බෞද්ධ ගීත ඒ කාලේ ලියපු කෙනා. අනෙක් විශේෂත්වය තමයි ඒ කාලේ ගීත කියපු අය බොහෝ විට බෞද්ධ නෙමෙයි. ඒ ආර් එම් ඉබ්‍රාහිම් කිව්වහම හැම දෙනාම දන්නවා, බොහොම දක්ෂ ගායක ගායකයෝ. ඒ අය මේ ආමත් මොහිදීන්, එතකොට ඒ කියන්නේ සිළුමි නිසාය වඳින් ගීතය ගායනා කළේ. එතකොට ඒ එම් යු රාජ් තමයි නාමෙ නොදිරණ කිව්වේ. ඉතින් ඒගොල්ලන්ගේ එහෙම ඒ ඔය දැන් තියෙන මනුෂ්‍ය සම්බන්ධතා බිඳවැටීම් මේ කාලේ තිබිලා නැහැ කියලා මට හිතෙන්නේ. ඉතින් එතකොට අර ඔබතුමා කියපු ජානවලට එනකොට ඉතින් අම්මා දැන් අපේ අම්මගේ අම්මත් ගුරුතුමියක්. ඒක අම්ම කිව්වනේ දැන් ඉගෙන එකට ඉගෙන ගත්තේ. මම පුද්ගලිකව විශ්වාස කරනවා ඒ කියන්නේ බොහොම ආත්මලාභය ගැන බැලුවේ නැහැ කියන එක තමයි පේන්නේ. ඒක වරදක් වන තරමට තාත්තගේ, ඒ කියන්නේ තාත්තා මේ බොහොම සැහැල්ලුවෙන් ජීවිතේ දිහා බලපු මිනිස්සුනේ ඒ කාලේ ඔය සංගීතය එහෙම කරේ. අම්මා තමයි අපිව බලා ගියාගෙන මේ ඉදිරියට අරගෙන ගියේ. හැබැයි කොයිම වෙලාවකවත් උඹලා මෙන්න මෙහෙම වෙයල්ලා සල්ලි හම්බ කරපල්ලා කියලා එහෙම කතාවක් කිව්වේ නැහැ. හැබැයි එක දෙයක් කිව්වා. ඒකද මම උසස් පෙළ පන්තිය වගේ ඉන්න කාලේ මටත් ඔය එක එක දේවල් වලත් ඉතින් මේ මොන හරි ඇතිනේ මේ සංගීතයේ ඇතිනේ තජිය ජානවලින් ඇවිල්ලා තාත්තා ඒ කාලේ සර්පිනාව ගහනවා ගෙදර. එතකොට අපි ඔය ගීත කියනවා, තාත්තා ගීත කියනවා, පර්ණ මේ නාඩගම් ගීත ඒ වගේ දේවල්. ඉතින් අපි ආසනේ මේවට ඉතින් මම ඒවට මේවට තට්ටු කරනවා. මම ඔය මේසෙට තට්ටු කරනවා, කලගෙඩියකට ගහනවා. එහෙම කරනකොට තාත්තට තේරුණා මේ එන විදිහ නිකක් හරි මදි වගේ කියලා. එතකොට තාත්තා කිව්වා මේක ඉතින් හැම මම කියලා තියෙන විදිහ කන්නුත් ඒ කාලේ තිච්ච සහ පරිසරය අනුව බල උඹත් හිඟන්නේක් වෙන්නද හදන්නේ කියලා හෙව්වා. ඒක ඇතුලේ ගැබ් වෙලා තිබුණා කලාකරුවන්ට අගැයීමක් නැති සමාජයක් පිළිබඳව දෙයක් එයාගේ ඔළුවේ තිබුණා. ඒක අදටත් පැහැදිලිවම අදටත් ඔට්ටුයි. ඒකගේ අද මම හිතනවා එදාට වඩා වගේ. ඒ කියන්නේ තාත්තට පුළුවන්කම තිබුණනේ මේ ගුරුතුමෙක් හැටියට පාඨශාලාචාර්ය කෙනෙක් හැටියට තමයි මේ වෘත්තිය හැටියට කරගෙන මේක කරගෙන ගියේ. වෘත්තියක් සහ විනෝදයක් සහ ඒ දෙකම. ඉතින් ඒක හැම කෙනාටම කියන්න බැහැනේ. ඉතින් ඔය වාක්‍ය කිව්වට පස්සේ ගෙදර සංගීතය නැවතුණා. ඊට පස්සේ මම වෛද්‍ය විද්‍යාලයට තේරුණා මේක අහම්බයක් හැටියට තේරුණා. ඒ ගැන පස්සේ උන්න කතා කරමු. හැබැයි ඊට පස්සේ මේ තාත්තමට තබ්ලා ගහන්න සොයි සමාස්ටර් කියලා තාත්තගේ මිත්‍රෙක් රත්මලාණන් ගෙන්නලා හැම ඒ වැඩ කරගෙන ගියා. නමුත් මම වෛද්‍ය විද්‍යාලයේ තුන්වෙනි වසරේ ඉන්නකොට තාත්තා අන්තරා වුණා. එතනින් පස්සේ තබ්ලා තාම පැත්තකට වෙලා ඉන්නවා. ඉතින් ඒ ජානවල තිබුණේ නැහැ කවදක්වත් ආර්ථිකය ගැන ඉඟි දෙන්න අපිට. අද කාලේ අපි හිතනවනේ මේ වෛද්‍යවරයෙක් වෙන්න ඕන, ඉංජිනේරුවෙක් වෙන්න ඕන, එහෙම නැත්නම් විශ්වාසකාරයෙක් වෙන්න ඕන, මොනවා හරි කරලා සල්ලි අම්බ කරන්න ඕනේ වගේ කතාවක් තියෙනවනේ. දෙමෝපියෝ දෙන්නේ මේ ආදර්ශයනේ. එතකොට අපේ දෙමෝපියක නුදුන්න නිසානේ හරිම උපේක්ෂා සහගතයි. දැන් මං උසස් පෙළ කරනකොට මට දොස්තර කෙනෙක් වෙන්න කිසිම මම දන්නේත් නෑ ඇත්තටම. මගේ පන්ති හිටපු බලාබාලම ශිෂ්‍යයා මම. වයස අවුරුදු 16යි. එතකොට උසස් පෙළ මම එක අවුරුද්දක් කරේ නෑ. එහෙම අවසරයක් තියෙනවා අද ළමයි දන්නවත් දන්නේ නෑ. ඒක මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තියෙනවා. වයස අවුරුදු 16ට වඩා අඩු නම් පාසලේ හිටිය හැකි උසස් පෙළ නොකර ඕනනම් විශේෂ අවස්ථාවක් කරන්නත් හැකි. හැබැයි ගුරුවරුන්ගේ හිඟයක් කරේ මේ තිබිලා මම කරේ නැහැ. කොහොම හරි මට ආසාව තිබුණේ එක්කෝ මේ සත්වෝද්‍යානයේ බාරකාරයා මං හරි ආසාව වෙනවා. එහෙම නැත්නම් උද්භිද උද්‍යානයක බාරකාරයා වෙන්න. ඔය දෙක පිළිබඳව ආසාවක් මගේ ඔළුවේ තිබුණා. හැබැයි අපි දැනන් හිටිනේ ඒක වෙන්න නම් මොකද්ද කරන්න ඕන, මේක කරන්න නම් මොකද්ද කරන්න ඕන කියලා නෑනේ. ජීව විද්‍යාංශයට ගියා. මගේ අක්කා ජීව විද්‍යාව කරලා තිබුණා, ලොකු අක්කා. එයා මට වඩා හුඟක් දක්ෂයි. නමුත් ඒ කාලේ තිබිච්ච උසස් පෙළවල තිබුණානේ නොඑක් ප්‍රශ්න තිබුණානේ.
ඉන්ටර්වියව් තියෙනවා ඒවන් ෆේල් වෙනවා සමහර අය පාස් වෙනවා සමහර අය ඉතින් ඕවාට ඒගොල්ලන්ට මූණ පාන්න උනා ඉතින් අක්කා ඔය සත්තු අක්කට සත්තු එහෙම ඉස්සෝ කපන්න අරවා මේවා තියෙනවානි කරන්නේ මම තමයි උදව්කාරයා පවුලේ බාලයනේ මම මට මැදින් ඉන්නවා අක්ක තව අක්ක කෙනෙකුයි අයියයි මම තමයි උදව්කත් උදව්කාරයා පණුව හොයන් එන්න ඕන ඕවගේ දේවල් දැන් එයා එකක් කරනකොට මමත් පැත්තකින් ඉඳගෙන තව එකක් කරනවා ඒ ජාති එකක් ගෙදර ඉස්සෝගේ නාම යටි ඉස්සෙන්දී ඒකට අර තැටියක් හදාගෙන ඕවා මම හිතන්නේ ඕකෙ හින්දා තමයි මම ජීව විද්‍යාංශයට මාව දැම්මේ ඇත්තටම ගණිතාංශයට ඉස්කෝලෙන් දැම්මේ ගණිතාංශයට ඒ මොකද ඒ කාලේ එකක් තිබ්බා අපේ අධ්‍යාපනයේ එහෙමනේ අපේ තියෙන දක්ෂතා හැවීමකට වඩා ලකුණු අනුවනේ එතන වැඩියෙන්ම ලකුණු ගත්ත කට්ටිය ගණිත ඊගාව කට්ටිය ජීව විද්‍යා එහෙම එහෙම දැම්මා ඉතින් මං ජීව විද මම ගණිතේ මට ගණිතේ පෙන්වන්න බෑ මට ගණිතේ කිසිම ආසාවක් නැහැ අදටත් ගෙදර ගණිත වැඩ සේරම කරන්නේ බිරින්දයා තමයි ඒක පොඩි කපටි අදහසකුත් තියෙන ඒවා කරන්න ගියාම හිත අමාරු වෙනවනේ ගණන් පේනවා වියදම් පේනවා එහෙම තියෙන නිසා ඒක නිසා මම ඒක ඒවෙන් ඈත් වෙලා ඉන්නේ ඒකට මම පාවිච්චි කරන්නේ ගණිතේ බෑ කියන එක තමයි එතකොට මම ගිහින් ගුරුතුමියකට කිව්වා ගෙදරින් කියලා නෙමෙයි දැන් අද කාලේ දෙමව්පියෝ ඉස්කෝලේනේ හැමතිස්සෙම ළමයාට මොකක් හරි අරන් දෙන්නනේ හදන්නේ මම තනි කැමැත්ත මං ගිහින් අර අබේරත්න කියලා මගේ ගුරුතුමිය එතුමිය මගේ වාට්ටියම අවසාන වශයෙන් අසනීපයක් කියලා අන්තරා වුණේ නමුත් මේ මගේ හොඳම ගුරුතුමිය මං ටීචර්ට ගිහිල්ලා කිව්වා මේ ටීචර් මට බයොලොජි කරන්න ඕන. එතකොට මගෙන් අහුවා ආ ලේසිය කරන්න ඕන. ඔබට පේනවද මම මේ ඉන්න ලේසිය එක? නෑ මේ මේකේ තියෙන අමාරුව මම වෙනම කතා කරන්නම්. ඒ මොකද මේ මේ බරක් නෙමෙයි මේක ගෙනියන්නේ හැබැයි මේ බර හින්දා බර සේවයක් නේ හැබැයි. සේවේ පැත්ත බැලුවම බර අඩු වෙනවා. බර විතරක් උලුවට ගත්තොත් අයියෝ මේ කල් කරදරයක්. අයියෝ මේ ලෙඩ්ඩු ඉන්නවා හරියට. අයියෝ මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගොඩයි කියලා කිව්වොතින් මේ වෘත්තිය හරියට කරගෙන යන්න බෑ. මේ මිනිස්සුන්ට අමාරුවක් තියෙනවා. මේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. අපි ඒවට උදව් කරන්නයි ඉන්නේ මොකක් හරි හේතුවක් නිසා. ඒක නිසා මේක වැඩේ හරියට කරනවා කියන හිතුවම එතකොට බර සැහැල්ලු වෙනවා හරියට. කොහොමරි මම අර කතාවේ ආවේ ඊට පස්සේ ඉතින් මං බයොලොජි පන්තියට ගියා. ඒක උසස් පෙළ කරා. අපිට ගුරුවරු හිටියෙත් නැහැ. ඒ කාලේ මට මතකයි මං අක්කගේ පොත්වලින් අක්කට තිබුණේ ඉංග්‍රීසියෙන්. අක්කා ඉංග්‍රීසියෙන් කළේ. අපි සිංහලෙන්. අක්කගේ ඉංග්‍රීසි පොත්වලින් මං කියෝගෙන එනවා. මට තේරෙන්නේ නැහැ. මං පාඩමක් කියෝගෙන ඇවිල්ලා මගේ පන්තියේ ඉන්න අනික් කට්ටියට මං උගන්වනවා. පටක විද්‍යාව කියයි මේ මේ මේවට ගුරුවරු නැහැ අපිට. ඉතින් මම උගන්වනවා. මම ගෙන්වට මටත් නෑ හැබැයි ඉතින් අර කතාවක් තියෙනවනේ ආපහු තව කෙනෙකුට උගන්වනකොට තමනුත් ඉගෙන ගන්නවා කියලා. ඉතින් අපි කට්ටියම ඉතින් හොඳට කරගෙන ගියා. හැබැයි අර ඔබ කියපු මුල් තැනට මං ආපහු එනවා මම විභාගේ පාස් වෙලා. අපේ විද්‍යාලයෙන් ඒ අවුරුද්දේ තමයි හොඳටම ප්‍රතිඵල තිබුණේ. මම උගන්වපු හින්දා නෙමෙයි. ඒ අවුරුද්දේ තමයි 4-6 දිනෙද්ද කොහෙද ගියා වෛද්‍ය විද්‍යාලයට. 200යි ලංකාවටම ගත්තේ. මං ගෙදර ගියා. ගිහිල්ලා මේ මං ඉතින් දැන් සෑහෙන සන්තෝෂකින් ගෙදර ගියා. ගිහිල්ලා කිව්වා මාව මෙඩිකල් කොලෙජ් එකට තේරිලා කියලා. මම ලොකු දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. ලැබුණෙත් නැහැ ලොකු දෙයක්. අම්මා මෙහෙම කටකොනකින් කියලා හොම හිනා වුණා. තාත්තා නම් එහෙම මුකුත්ම කිව්වා කියලාවත් මට මතකයක් නැහැ. ඒ කියන්නේ මේ මිනිස්සු කොහොමත් ඔහොම කරගනී කියලා හිතන් හිටියද දන්නේ නැහැ. ඊට වඩා හරිම උපේක්ෂාවක්.